මං හිතන්නේ මේ මගේ අතින් පොඩ්ඩක් වැඩේ දෙල්ලුනා. මට මේ පො මට අත මට ෆෝන් එකක් තියෙන එක ඉතින් තනමල්ල කොල්ලෙක් නෙමෙයි මම සාමාන්‍යයෙන් දන්න දවසින් තමයි කියන්නේ තනමල්ලිල කොල්ලෝ කියලා. මොකද මම ආදරේ කොල්ලන්ට මොකද ඔගලන්ට තනමල්ලිල කොල්ලු මේ අපේ චාරිකාවේදී ඔගොල හැමෝටම මේ ඔගොල හැමෝටම අප්‍රකාශිත පරිච්ඡේදයක් ගැනනේ අපි මේ කියන්න යන්නේ. ඉතින් මේ අප්‍රකාශිත පරිච්ඡේදය ප්‍රකාශනය කරගන්න ඕගලන්ට පුළුවන්. මම හිතනවා ඒ කියවිල්ල සෑහෙන දෙනෙක් දැනට හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා. මොකද මේ සියලු සිද්ධාමයන් දීප්ත කියන චරිතයක් කෝණයකින් තමයි හැමෝටම මේ පේන්නේ. ඉතින් එතනදී ඔබට ගොඩක් දේවල් හැඟෙන්න පුළුවන්, හිතෙන්න පුළුවන් දීප්ත නිසලව විපරීක්ෂව සමහර දේවල් ගැන බලාගෙන ඉන්නවා, කල්පනා කරනවා, අවබෝධ ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් මං හිතන්නේ මං කියන්නේ ඒ ප්‍රකාශිත පරිච්ඡේදයේ ඒ අහුම්කන් දීම, ඒ අවබෝධයෙන් යමක් සොයනවා මං හිතන්නේ නේද? ඒ වගේ කාලපරාසයක තමයි මං හිතන්නේ මේ දීප්ත මේ දවසල ඔයගලන්ට පේන්නේ. ඉතින් ඒ අප්‍රකාශිත දීප්තකේ ඒ අදහස් මං කියන්නේ ප්‍රකාශනය කරන්න ඔබටයි තියෙන්නේ. එතකොට හිතලා බලන්න හැමෝගෙම පපුව ඇතුලේ ආදරණීය පතෝලෙක්, ආදරණීය චිතුලෙක්, කූරෙක්, ලොක්කයියෙක්, දම්මියෙක්, සුලෝවෙක් හැමෝම ඉන්නවා. ඒ වගේම ඒ හැමෝම තම කියවන්න, ලියන්න, හිතන්න එකන දිහා බලාගෙන ඉන්න ඕගොල්ලෝයි කියවන දීප්තයි කෝ කටිය බලමුකු. මම මේ ඔයගොල්ලෝ එනකම් මේ මේ ඉගෙන පොඩ්ඩක් කියමු. තව අද ප්‍රකාශිත පරිච්ඡේදය කියවන්න පුළුවන්, ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. මොකද හොඳම කාලයක් මේ යන්නේ අපේ සවාරි. රවින්ද ලක්මාල් දීප්ත ආදරේ 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 විත්‍ය පෙන්වන්න. විත්‍ය කියන්නේ මම මේ මගේ අදහස් වලින් මම ලිව්ව බලිකුරුට තමයි අපේ අම්මා බයිනවා සමහර වෙලාවට මම මොනවද ලියන්නේ කියලා. ඉතින් බලිකුරුට උනාට තේරුම් ගන්න උත්සාහ කරන්න ගියොත්, තේරුම් කරන්න උත්සාහ කරන්න ගියොත් අනේ මන්ද කියලා හිතනවා ඕගලන්ට. මාව සමිත වෙලෙන්කොට ඔයා බිත්ති කුරුටු කෑ කවුද දුමි අඹ බලනවා කවුද? මේක තමා චරිතය මල්ලි එනා මල් දැම්ම මතක නෑ දීප්ත කියලා මතක. හරි මොකද දීප්තකෙන් දීප්තත් එක්ක මං ජීවත් වුණා, එකොල්ලොත් එක්ක මං ජීවත් වුණා. ප්‍රසන්න අයියා මම මේක පෙද්දුව දවසින්දම්ම ඊට පස්සේ ඒ ගමෙන් මේ දීප්තකින් ගැලවෙන්න සෑහෙන්න වෙහෙසක් දරන්න උනේ නෑ. මොකද මට ආස හිතුණා ඒ දීප්තත් එක්ක පොඩ්ඩක් ටික දවසක් ඉන්න. දැන් නම් සම්පූර්ණයෙන්ම දීප්තකින් ඈත් වෙලා. මොකද දීප්ත කියන්නේ මට ලැබුණු ඉතාමත්ම වටිනා සුන්දර මනුස්සයෙක්, ප්‍රශාන්, රවීන්ද්‍ර, සුසිත, විජයමුණි, ෆයිට්, මෞජුත්, මයිතන්ද, තිසර, තුල්වාන්, කැමරා, කරන හැමෝම මට දුන්න සහාය. අපි සෙට් එකේ අපි කොල්ලෝ කෙල්ලෝ අම්මලා තාත්තා හැමෝම මට දුන්න සහාය.
ඒක හීනයක් වගේ බලාගෙන හිටිය මං ඒ හීන දිහා. ඔගොලන්ට කොච්චර ආසිතනවද කියනො නම් මම අපි හැමෝම තනමල්ල අපි කොල්ලෝ කෙල්ලෝ හැමෝම අපිත් බලාගෙන ඉන්නවා අපේ මේ අපේ මූණු දිහා මේ මොකද වෙන්නේ කියලා. ඒ තරම්ම අපි ඇබ්බැහි වෙලා තිබ්බා සෑහෙන. ඉතින් කතා කරමු. කෝ සංසල ගම ගියා. සංසල නංගි, සංසල නංගි කියන්නේ සමහර කට්ටිය අහනවා මේ කවුද මේ වගේ නංගිද ඔයාද මේ මේ නෑ සංසල ගමගේ කියලා. කියන්නේ මම දැන් මට මොකක් හරි රසිකෙක් ආකර්ෂණයක් ෆෑන් කෙනෙක් කියලා මම කියන්නේ නෑ. අපි හැමෝම සහෝදරයෝ. ඉතින් සංසල ගමගේ තමයි මගේ බෙස්ට් ෆෑන්. මම එයා ඒ නංගිව ජීවිතේ දැකලත් නෑ. හැබැයි මට මගේ ෆොටෝ එකක් දාලා මට ප්‍රොමෝට් කරගන්නවා එහෙම උමනාවක්වත් මට ෆොටෝ එකක් දාන්නවත් උමනාවක් නැහැ. දැන් මොකද එයා ඒ දේවල් දැන් අවුරුදු ගානක ඉඳන් කරනවා. ඉතින් බොහොම ස්තුතියි. එහෙම ෆෑන් කෙනෙක් හම්බෙනම් මේ ළඟදී නංගිට කිව්වා මේ නංගි ඊට වැඩි හොඳ කට්ටිය වල හම්බෙනවා ඉස්සරහට කවදාකවත්. ඒකින්ද ෆෑන් කෙනෙක් වෙන්න පාගේ කාගේවත් පිළිගන්නේ. දම්මි දම්මි එන්නේ නැද? දම්මි අපි දම්මි ගෙන්න උනේ. ඔයගොල්ලෝ කැමති නම් ඩග්ගල කියන්න. මම කැමති නේ රොෂාන් අයියව මේකට ගෙන්නන්න. අපේ කිතුල අනිවාර්යයෙන්ම හෙට එනවා. එතකොට අපේ පතෝලයා, පතෝලයා තමයි නේද අපේ ගමේ චණ්ඩියා? ඌ පතෝලයා කිතුලා ඒ හැමෝම හරිම සුන්දරයි. ඒගොල්ලෝ ජීවත් උනා මම බලාගෙන හිටියා. ඔව් මාරයි. ඒ මාරකම බලාගෙන ඉන්න. මොකද මාත් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. අපි දැන් සතියක් වෙනකම් බලන් ඉන්න ඇබ්බැහි වෙලා. මමත් ඇබ්බැහි වෙලා හිටියානේ. මොකද රොෂාන් අයියා ඩබ්ලින් වලට එන්නේ කියලා මම යනවා. ඉතින් ඩබ්ලින් වලට මොකද මම යන්නේ කොහොම හරි එඩිට් එකේ නාට්‍ය පොඩ්ඩක් බලාගන්න. මොකද එච්චරටම අපි ඇබ්බැහි වෙලා මේ ෂූටින් කරලා ඉන් පස්සෙත් මේක බලන්නේ. ඊට පස්සේ ෂූ කොහොම හරි ඩබ්ලින් කියන්නේ ජර්මන් ෆ්‍රාන්ස් කරපු ඔක්කොම ඩබින් කරේ ඒවා කරන්න කතා කරනවා. ඉතින් නාට්‍ය පෙන්වුවේ නෑ. එක පෙන්ලා ආසාව ඇති කරලා ආයිතින් ඒගොල්ලෝ එඩිටින් වැඩ ඔය වගේ දේවල් වුණා. ඉතින් හරි මාසාවෙන් තමයි මහත් බලන්න. තාම මාත් ආධුනිකෙක් වගේ හැමදාම බලනවා. රොෂාන් අයියා රොෂාන් අයියා ඕනේ. රොෂාන් අයියා කියන්නේ මේ ලෝකේ ඉන්න මම වෙන්න ආසනම් කෙනෙක්. මම රොෂාන් වගේ කෙනෙකුත් වෙන්න ආසයි. ඔගොල්ලෝ දන්න ඒ අති උතුම් ප්‍රවීන් නළුවා කොහොමද දන්න හැබැයි ඒ ඇතුළේ ඉන්නේ ඒ මනුස්සකම් තියෙන හදවත්කම තියෙන ඒ මනුස්සයා වෙන මම ආසයි. තවත් ඉන්න ජීවිත කට්ටිය වගේ දස්සගෙන් තමයි මේ හැමදේම මට හම්බුනේ. දස්ස තමයි මේ පාරිමාවට එන්නේ ගියේ. අපේ කාලේ අපේ කාලේ වීරයා මගේ වීරයා දස්ස ශාන් අයියා අමල් අයියා ඒ හැමෝම ප්‍රියන්ත අයියා අපේ පූර්ණ වසන්ත පූර්ණවංශයි අපේ තිසරයියා. තිසරයියාගේ ෆ්‍රේම්ස් කොහොමද නේද? ඒවා දිහා බලන් ඉන්න අනේ මන් දන්නේ. මට නම් හිතෙනවා මහරයි. මොකද අපි වෙලාවෙත් අපිට ඕක වෙනවා. අපි බැලුවා එන් අර එහෙම බැලුවා එතනදී විඳ මෙහෙමත් විඳින අපිට ආසාව ලබලා දීලා තියෙන ඕගොල්ලෝ. ඕගොල්ලෝ මේ අපේ නාට්‍ය විඳිනවා. මේක ජීවත් වෙන ගොඩක් කට්ටිය ඔව් සහෝදරයා කූඹියෝ ඒ වගේම ලංකාවේ තිබ්බ ගොඩාක් වීරයා ගෙදර ඇවිත් ඒ හැමදේම වගේ ඔගොල්ලෝ මේ රස තියෙන තැන එකතුලා ඉන්නවා. ඉතින් අපි කටියත් කතා කරන්නන්නේ මම නිකන් කියවන නැත්නම් ආයෙම සැබෑ වේවා දනවා යන්නේ. තැන්කියු. මෙගා වලට නම් ආයන්න එපා. මෙගා වලට යන්නත ආය යන්නේ නැහැ කවදාකවත් නේ. හැබැයි මෙගා වලින් තමයි මම ආවේ. මං වගේ අහිංසකෙනෙක්ට අහිංසක මං වගේ අපි වගේ පොඩි කාලේ නාට්‍ය රංග කලාව එකගෙන ඉගෙනගෙන ඊට පස්සේ සුළු දෙයක් ඉගෙනගෙන ඇවිල්ලා අතපත ගාගෙන ඊට පස්සේ හම්බුනේ මෙගා වල නම් මෙගා අයිතිය අපිට දුන්න ඒ හැමදෙනෙක්ටම බොහොම ස්තුතියි. මියුසික් වීඩියෝ වලට රඟපෑවා. ඒ වලින් මාව
මට වුණා අනේ අපිත් ඉන්නවා මේකේ, අපිත් ඉගෙනගෙන තමයි ඉන්නේ මේක, තවත් මේ ඉගෙන ගනිමින් ඉන්නේ මේකේ, ගොඩාක් ආසයි මේක ඉගෙන ගන්න ඉතින් කියලා. එහෙම ආසාවත් එක්ක තමයි, මොකද ඒක කවදාවත් මම මල් ගණේටවත් මේක මල් ගණේටවත් දාන්නේ නැහැ. මොකද එතනින් අපින් පස්සේ මේ වගේම හොඳ පරම්පරාවක් ඉස්සරහට එන්න තියෙනවා. මොකද ඒගොල්ලන්ට එතකොට ඉගෙන ගන්න ඕනේ, අපි කරන දේ හරියට ඉගෙන ගන්න ඕනේ. හැමදේම අපි හැම වෙලෙම ජීවිතේ ඉගෙන ගන්න ඕනේ. ඉතින් යශෝදරා අක්කාගෙන් තමයි උදේම ඉගෙන ගත්තේ කියවන්න. මාත් දන්නු කරපුව මොකෝ වෙන්නේ මේ ටිකේ, මේ ටිකේ නම් පැලවවනවා, දුවනවා, තව ගෙදර වැඩවලට උදව් වෙනවා, ෆිල්ම් බල්ලා ටිකක් ඇති වුණා. ඊට පස්සේ දැන් මේ දවස කියෝ වුණා, මෙන්න මෙතන තියෙන කියෝ වුණා, පොත් කියෝ වුණා ගොඩක්. මම බෞද්ධෙක්, බෞද්ධ ධර්මය තමයි අදහන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමයි හැමදේම, ඒ කියන්නේ මම දන්න විදිහට මම ධර්මය ගැන පොඩ්ඩක් හොඳට අවබෝධයෙන් දන්න කෙනෙක් විදිහට මෙතෙන්නේ දස්සව කිසුම. තව විනාඩි 5යි. ඒ කියන්නේ අනේ නාටි බලන්න එපැයි, ලයිව් වගේ නෙමෙයි නාටි බලන්න ඕනේ. කොයි කාටද ෂූට් කළේ? ෂූට් කළේ දැන් අපි අවුරුදු දෙකමාරක් විතර වෙනවා මේක ෂූට් කරලා. දවස් 128ක් මේක ෂූටින් කළා. ඒ වගේම මේ අපේ දීප්ත මේකේ පළවෙනි ෆ්‍රේම් එකේ ඉඳන් අන්තිම ෆ්‍රේම් එක වෙනකම්ම සීන් 488ක එක දිගට හැමදාම ෂූටින් කරලා දීප්ත පව්. එහෙම වාසනාවක් ලැබਿੱත්. එහෙම කට්ටක් ගැව TV series එකක මම හිතන ලෝකෙම ඒ කට්ට කෑවේ ඒ කන තිබ්බේ වසන ගන්න තිබ්බේ ප්‍රශාන්ත රවින්දයයට. ඉතින් එයා ඒ කට්ට එකතුලා කපන් කියලා අපි ඔක්කොරම දුන්නා. මොන පැලද වවන්නේ? පැල වවනවා, මම වවනවා, අතනක් තියෙනවා පැල වගේ. මේ හැරි දාලා තියෙනවා, මිරිස් තියෙනවා, එතකොට කැරට් තියෙනවා, මෑ තියෙනවා, නිවිති තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඉතින් කාලය ගන්නම අපිට තව ටයිම් තියෙනවා කාලය ගන්න කියලා කියනවා අයියා. එහෙනම් ප්‍රශ්නේ මන් දන්නේ මං කියන දේවල් ඇහෙනවද කියලා. මේ සමා වෙනු නැහැ නැත්තම්. මොකද මේ මට හෑන්ඩ් ෆ්‍රී එකක් නැහැ. මොකද මගේ ෆෝන් එකත් මේ එහෙම ලොකු ෆෝන් එකක් නෙමෙයි. දනුක අධ්‍යක්ෂණයක් ඕනේ. අධ්‍යක්ෂණයක් කරගන්න කලින් මේ හරි පොඩ අතපත ගාගෙන ඇවිල්ලා හරියට අවබෝධයකින් පොඩ්ඩක් ඉගෙන ගනිමින් යන මේක හරියට පොඩ්ඩක් කරගම්. මොකද ලංකාවේ කලන ගුණසේ කරලා දසුන් පතිරනලා අපි ජෙනරේෂන් එක ගොඩාක් වර්ණවත් කරලා තියෙන ඉතින් හැමෝටම එක හැමෝටම ලංකාවේ පොඩි රටක් පොඩි රටේ මැණික් එක එකතු වුණොත් තමයි ඒ රට බබලවන්න පුළුවන් මුළු ලෝකෙටම. මේ වගේ වෙලාවක මුළු ලෝකෙටම අදහසක් අලුත් අදහසක් දෙන්න පුළුවන්. ලංකාව දැන් ගොඩක් ලෝකෙ පිළි අරගෙන තියෙනවා. ලෝකෙ තාක්ෂණය අතින් පල්ලෙහාට යද්දි නේද ලංකාව බුද්ධි අතින් ඉදිරියට යනවා. මං හිතන්නේ අපේ පාරම්පරික දේවල් ඉස්සරහට එනවා. ඉතින් ඒත් එක්ක ගෙදරට වෙලා ඉන්න ඕගලන්ට හැකි වුණා අපිත් එක්ක එකතු වෙන්න. තනමල් ප්‍රශාන් රවින්ද්‍ර අයියා ගැන කියන්න ඕනේ. මම මේවා ගැන කියන්නේ නැහැ. මොකද මට ආයි මේවා කියන්න හම්බ වෙන්නේ ඇති කියන්නේ. මොකද ෆෝන් ගැන අරවා ගැන මේවා ගැන හැම මම දන්න උනාට ගේම් එකක් ගහගන්න තමයි දන්නේ. එතනින් එහා ලයිව් යන්නේ ඒවා ගැන එහෙම අවබෝධයක් නැහැ. අතරම මොකද ෆෝන් එකක් මම එහෙම ජීවිතේ පරිස්සම් කරන කෙනෙක් නෙමෙයි. මොකද අම්මා තාත්තා පරිස්සම් කරන ඕනේ. මේ වගේ රඟපාන්න අරව වටිනාකම තියෙනවා. අර ජරාව නෙමෙයි මොනවා උනත් රවි ද්‍රවිජයරත්න තරංග සනාකරලා හිටු මුදලගේ ඒ හැමදාම වින්දා මගේ මම කියන කෙනෙක් අඳුරගත්තා. මල් කියලා පැට දෙන්න පුළා. ඊටම වංගෙම පිළිගන්නවා. ඉතින් ඒ මලෙන් ඇවිල්ලා මේ යන ගමනේ ඒක මට සැපයි සතුටුයි. ඒකට මම ආසයි. ඒක හොඳයි. මොකද උඹලා ඇත්තට මැණික්
අපි ඔක්කොම මැනික් ලංකාවේ රත්නපුරේ විතරක් නෙමෙයි මැනික් තියන්නේ. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. ජීවත් කරන්න පුළුවන් වේවි කියලා ප්‍රාර්ථනා කරන මේ වගේ ඔව් දිගටම මම හිතන්නේ. ඒ කියන්නේ දසල අපි කියන්නේ ලංකාවේ තියෙන මේ වටිනා මැනික්කට කොහොම අරගෙන මට මන් දන්නේ නැහැ. මං හරිම පොඩි පුත්කලෙක්. ගෞගානයි තියෙන්නේ මේ අපි ගොඩක් යන්න ඕනේ ඉන්දියාව කියලා කියමුකෝ. ඉතින් ඉන්දියාවට අපි ළඟපාන්න යන්න ඕනේ නැහැ. ඉන්දියාවේ මිනිස්සුත් අපේ ෆිල්ම් එකක් බලන්න ඕනේ. මම කියන්නේ ඒකයි. අපි මේ ජීවත් වන අවුරුදු 100 අපේ ජෙනරේෂන් එකේ දස්සාය. එයා අපිට ලොකු දුරක් පෙන්වලා දුන්නා. නෑ. මම උගලන් ගොඩාක් දෙයක් කරලා දුන්නා කියලා. ඉතින් ඒ ක්‍රිප්ට් එක දස්සර තියලා රොෂාන් අයියා මේ කරට ගත්ත වැඩෙත් එක්ක ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ගොඩක් මහන්සිලා තමයි මේ නිර්මාණය කළේ. ගොඩාක් අයගේ දාඩි මහන්සේ කඳුලුත් එක්ක අපි කූ එකේ රාජෝයේ ඉඳලා අපි පැතුම් මල්ලේ ඉඳලා හැම දිනෙම හැමෝම ගොඩාක් උදව් කරා අපිට. සහෝදරයෝ වගේ මාස 3-4 අපි එක දිගට හිටියා. ඇත්තට මිස් වෙනවා ඒගොල්ලන්ගේ. මොකද ඕගොල්ලන්ට මේක බලද්දි යන්න හිතෙනවනේ තනමල්ලට. තනමල්ල මාස 3 අපි ෂූටින් කරලා ගෙදරින්ද හිතෙන්නේ නැහනේ. එච්චරට මාදර කරා තනමල්ලට. වැදිලාද මන්ද? වැදිලා වෙන්න නම් දෙයක් නැහැ ඇත්තට. මොකද මම අරක්කු සිගරට් පොන කෙනෙක් නන් නෙමෙයි. වැදිලා තියෙන්නේ ඉතින් තනමල්ල කොල්ලෙක් කියලා ඩ්‍රාම එකකුයි. ඔය වගේ දෙයක් තමයි. මොකද මැණිකක් වුණත් හරි කෙනා ළඟ උපදාන්න ඕනේ. ඔව් හරි කෙනා මං හිතනවා ළඟ මැණිකක්ද කියන්න මං දන්නේ නැහැ. මම කවදාකවත් මාව එහෙම මම කැමති නෑ ආඩම්බරයට ලක් වෙන්නවත් මොකටවත්. මම හරිම සිම්පල් කෙනෙක්. ඕගොල්ලන් හිතන්නවත් නැති තරම් සිම්පල් කෙනෙක් මම. ඉතින් මුල අමතක කරන්න කැමති නෑ වගේ රෙසිපි. ඔව් මුල අමතක කරොත් මුල අමතක කරන්න ඇයි බුදු වෙලාත් භාග්‍යවතුන් වහන්සේට මුල අමතක කරන්න බැරුණා නම් එතර ලෝකේ තියෙන උතුම් සම්පත ලබා ගත්තද මුල අමතක කරේ නැත්නම් අපි මේ කොහෙද? ඔයා තව ගොඩක් හෝම්වර්ක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ කියන්නේ සුප්ප ඊළඟ සම්මාන නම් මොනවාද බ්‍රෝ? සම්මාන වැඩක් නෑ මචං. සම්මාන කියන්නේ ආඩම්බරකමක් වෙන්න පුළුවන් එක නේද? ඒක අපේ අනිත් කටට ලැබෙන්න ඕනේ. මං කියන්නේ අපේ ලැබෙන්න ඕනේ හැම දිනටම ලැබෙන්න ඕනේ. මට එහෙම ලංකා අපි කරන උරුතින් අපිට මොකක් හරි අපේ රටට අපේ පොළොට ණයට ණය ගෙවන්න පුළුවන් වෙන්න මොකක් හරි දෙයක් ලබා දෙනවා නම් ඒක තමයි සම්මානය. මොකද මේ අපේ රණවීරයෝ බලන්න හැමෝම සම්මානනේ. වෛද්‍යවරු හැමෝම සම්මාන තමයි. අපි තාම ඒ තැනට ගිහිල්ලා නැහැ. රොෂන් අයියලා මැනික් ආරක්ෂා කරන නාමල් අයියලා එතකොට අපේ කුඹිය කරපු අයියා ලකයියා ගිනියා වෙකේ චින්ත කමරසිංහගෙන් තමයි මුලින්ම දැක්කේ. දීප්ති සමග ඉදිරියට මම චින්ත කමරසිංහ ඒකේ සුන්න තමයි මගේ තාසම් කැරක්ටර් එක. මම හිතන්නේ ඒ කාලෙත් චින්ත කමරසිංහ ඒකත් චින්ත කමරසිංහ හොඳ කොල්ලෙක්. දීප්ත නිරෝධානය නිසා ඔය සෑහෙන්න වෙනස් වෙලානේ. දීප්ත කියවන්නේ නැහැ නේද? කියවන්නේ නැහැ කියන්නේ මට මේක පේන්නේ නැහැ ඔයගොල්ලන්ට කියන්න තියෙන දේවල්. ඉතින් මම ඒක පස්සේ ගිහිල්ලා කියවන්නම්. මොකද කියවනවා කියලා කියන්නේ මම අර ලයිව් එකක් ඇවිල්ලා කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ يعني. ඉතින් මම මේ දේවල් කියන්න තමයි ඉතින්. මොකද මේ දවස්වල කවුරුත් නැහැනේ ඉතින් නැති වෙලාවේ යාළුව එක්ක හම් වෙන්නේ නැහැ. ඉතින් යාළුව ගොඩාක් හම්බලා තියෙන මේ වෙලාවේ ඉතින් ඒකයි මම බැලුවේ මේ කියවනවද නැද්ද කියලා. මම දන්නේ නැහැ මගේ හිතේ තියෙන දේවල්ට. මම කිව්වා මොකද ආයේ මේ වගේ අවස්ථාවක් අපිට හම්බ වෙන්නේ නැති වෙයි. සුපිරි රංගනය. Thank you. ඉවර කරන්නලු එලකිරි. එහෙනම් මම යනවා. හෙට ඔයගලන්ට කියන ඔයගල ගොඩාක් ආදර කරන මේ දවස්වල පතෝලේ ධම්මී චිතුලයි අපේ. ඉතින් ඔයගලන්ට එකතු වෙන්න තනමල්ල කොල්ලෙක් එක්ක රැඳෙන්න ලංකාවේ ඉදිරියේදී
නිර්මාණවන හැම හොඳ නිර්මාණයක් එක්කම එකතු වෙන වගේම ඔය හැම දෙනෙක් ඒ ඕගොල්ලන්ගේ ශක්තියෙන් තමයි මේ හැමදේම වෙන්නේ. කියන්නේ මේ හරි කලාව ඉස්සරහට ගෙනියන්න ඕන නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. පෑස කියලා නම් මම කවදාවත් කියන්න කැමති නැහැ කාටවත්. ඒ සහෝදර අපි ලංකාවේ මං ගිහිල්ලා එන්න. තංගපණිය ඔව් ඒක තමයි මං ගිහිල්ලා එන්න. සෝරි මමත් බලන්න ඕනේ. එහෙනම් හැමෝටම උසන්න රොසන්න අයියාව රොසන්න අයිය මං යනවා කියන්නේ කාම්බ්‍රියස් කරලා දෙන්න ටක් ගලා ආවා මේ හෙගිලා. එහෙනම් හැමෝටම උසරණයි. කොරෝනාගෙන් පොඩ්ඩක් ඈත් වෙන හැමෝටම උදව් කරන්න. තමන් අදහන ධර්මයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් වේ. කොරෝනා පරද්දන්න ලංකාවේ ඔක්කොම එකතුලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා සිංහල හින්දු දෙමළ කියලා වෙනස් කරගත්ත මේ අලුත් අවුරුද්ද ලබන්න ආව මේ අවුරුද්දේ හැමෝම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු කියලා. මේ අපිටත් මේ පුංචි ලංකාවේ ප්‍රාර්ථනාවක් කරොත් මුළු ලෝකෙම කොරෝනා යවන්න පුළුවන් වෙන හැරි මේකට බෙහෙතක් හරි හොයාගන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මං යනවා තනමල්ල කොල්ලෙක් බාන්න. හැමෝටම ගුඩ් නයිට්. සරණයි. කවදරේ අය හම්බුණොත් කතා කරමු. මේ කතා කරපේ වල ප්‍රශ්න තියෙනවා මට එවන්න. මං හැමෝටම ඉස්සර.